කොහොමද යාළුවා හැමෝටම හද අද මගේ කකුල අපොයින්ට්මන්ට් එක තියෙනවා සර්ජන් ව හම්බෙන්න යන්න ඔගොල්ලෝ දන්නවා ඉතින් මගේ පරණ වීඩියෝස් බලුවා නම් මගේ කකුල ඇන්කල් එක ගාව සපෝටිව් බෝන් එක ෆ්‍රැක්චර් වුණා ඉතින් ඒකට හිම් බෙහෙත් කරාට ගොඩක් හරි ගිය නෑ ඊටස් අපි හිතුවා ලංකාවට ඇවිල්ලා මෙහි දෝන තරම් ඉන්නවනේ ડોක්ටර්ස්ලා අපි හිතුවා ලංකාවට යන් කියලා ඉතින් අද ඩොක්ටර් ගාවට ගිහිල්ලා එයා ඩිසයිඩ් කරනවා මොකද්ද කරන්න කියලා. ඉතින් ස්ටේ ටියුන්ඩ්. ඔන්න ඉතින් අපි හවස් වෙලා රාගම ලීසන්ස් හොස්පිටල් එකේ තමයි මගේ ඩොක්ටර් අපොයින්ට්මන්ට් එක තිබ්බේ. ඊපස්සේ ඩොක්ටර්ව හම්බ වෙලා ඩොක්ටර් මට MRI එකක් රෙකමෙන්ඩ් කරා. දැන් මේ MRI එකට යන්න ඇඳුම දාගන්න තමයි ඉන්නේ. ඔන්න දැන් ඇඳුම දාගත්තා. දැන් ඉතින් චෙකප් එකට ලෑස්ති. ටිකක් චකිතෙන් හිටියේ. මොකද අර මැෂින් එකක් ඇතුලේ නින්න වෙන්නේ විනාඩි 45ක්. පොඩ්ඩක් බය වෙලා නම් හිටියා. ඉතින් බලමුකෝ. ඔන්න දැන් මේ විදිහට තමයි මම මැෂින් එක ඇතුලේ හිටියේ. මහත්තයා හොරෙන් චුට්ටක් වීඩියෝත් කරලා. එනකොට ගායිස් පොඩ්ඩක් කලන්තේ වගේ අර පොඩ්ඩක් අමාරුකමක් තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලෝ කව විනාඩි 10ක් විතර ඉඳගෙන ඉඳලා යන්න කියලා ඔයගලන්ට පේනවා ඇති මගේ මූණත් ඔක්කොම ඉදිමිලා. මොකද එතන නිකන් ගැට ගහලා වගේ තිබ්බේ. ඇඟ හොල්ලන්න බෑ මැෂින් එක ඇතුලේදී. ඉතින් එන ගමන් අපි හිතුවා KFC එකට යන්න කියලා. මොකද අපි ඉන්න රටේ KFC නෑ. ඒ හින්දා අපි මේකෙන් ට්‍රයි කරන්න අලුතෙන් ඇවිල්ලා තිබ්බා නූඩල්ස් එකක්. ඉතින් අපි දැන් මේක ඕඩර් කරලා කොත්තු එකකුයි කන්නයි යන්නේ. නූඩල් සෙකනම් ළමයි අර අපේ කොත්තුමියක වගේ මං හිතන්නේ එක අපිට ඊට වැඩිය රහට හදන්න පුළුවන් අනිත් එක පෝෂන් එකත් චූටි ඒක නම් වර්ත් නෑ ඒ වගේ නම් තමයි කොත්තු එකත් එකක් මට සෙට් නෑ දෙකම සෙට් නෑ හැබැයි චිකන් එක නම් ටොප් KFC කිව්වොත් චිකන් තමයි